බීම් හෙඩ්මාස්ටර් රෝලෝ වේදනාකාරී හිසරදිය සෙනින් පරදයි. විශේෂම අපේ සලස්පේ තියෙන අපනයන ගම්මාන 1000ක් හදන්න. ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙට තාර හදන්න ඕන. හැබැයි ලෝකෙට ආහාර යවන්න බෑ යලට මහට වගා කරලා. යලට කන්ටේනර් පහක් යවනවා මහට ආයේ පහක් යවනවා. වැඩක් නෑනේ. ඇයි ලෝකෙ තියෙන දැන් විලඳ පොළ චේන් එකක් හැටියට දාමයක් හැටියට. ඒතරොල් සතිපතා මාකට් සුපර් මාකට් එකට යවන්න ඕන. එහෙමනම් යලට මහට වගා කරලා සුපර් මාකට් එක වලට යවන්න බෑ ලෝකෙ. යලට යවනව තක්කාලි මහට යවන මුරුංග හරියනවා. හරියන්නේ. ඒකට සතිපතා යවන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? අපේ මේ යලට මහට වගා කරන විදිය වෙනුවට අපනයන ඉලක්ක කරගත්තු කුසි ගම්මාන අපි හදන්න සැලසුම් කරලා තිබෙනවා. ඒකට අලුත් තරුණ પરම්පරාවට අපි ආරාධනා කරනවා. අපි තාක්ෂණය දෙන්නම්, ග්‍රීන් හවුස් එක ගහගන්න ආධාර කරන්නම්, හොඳ බීජ ටිකක් දෙන්නම්, වගා කරන්න පටන් ගන්න වාර්ය පොලට විතරක් නෙවෙයි ලෝකෙටත් එක්ක. අන්න රට දියුණු වෙනවා. හරිද? ගොවියට අවශ්‍ය බීජ ටික හදලා දෙන්නම්. අද අපේ බීජවල විශාල උගුලක ගොවි ජනතාව හිර වෙලා ඉන්නවා. නේද? වට් ගස් ලැබ හිටවන්න ගියොත් ගස් ලැබ 8 ග්‍රෑම් 100ක් කීයද? නේද? ලක්ෂ ගණනක් වෙනවා. එහෙම හදන්න බෑ ගස් ලැබ. ඒ නිසා අපි මොකද කරන්න ඕන? අපේ ගොවි කුසි පරිශන ආයතන, බීජ පරිශන ආයතන දිනු කරනවා. බීජ ගොවි පොළල් දිනු කරලා ගොවි ජනතාවට සාධාරණ මිලකට බීජ ලබා දීමේ සැලැස්මක් අපි හදනවා. හරිද? ඊළඟ වතුර අපේ වැව් 32000 තිබ්බා. මේ වාරිය පොළ ඉඳන් හෙට් වාරිය පොළ ඉඳන් හලාවතට කිලෝමීටර් 50යි මේ පාර. නේද? මේ පාර හදනකොට වැව් 100ක් කපලා තියෙනවා. අදේ වැව් 32000යි වැව් 14000යි තියෙන්නේ. ඒ වැව් වලට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර මාසයක් වැස්සක් වැව වරතු දෙනවා. අද සතිය වහිනකොට වැව පිටාර ගන්නවා. ගලන්නේ සතිය වහිනකොට වැව පිටාර ගන්නවා. සති දෙක පායනකොට වැව හිදෙනවා. වැවේ තියෙන මොනවද වැඩි? වැවේ තියෙන රොම්මඬ කැලෑ විනාශ කරා. ජල පෝෂක ප්‍රදේශ විනාශ කරා. මුළුමනින්ම වැව් ගංගා මඩවලින් පිරෙන්න පටන් ගත්තා. මේ දේශපාලකයන් කරපු අපරාධය. තමුනාසලා කැලණියෙන් කැලණික ගරිහා බලනකොට කියන්න පුළුවන් එගොඩහට වහිනවා කියලා. කඩුවලෙන් කියන්න පුළුවන් නේද රුවන්වැල පැත්ත ඒ පැත්තට වහිනවා කියලා. ඇයි? එහෙ වහිනකොට මඬ හොදගෙන ඇවිල්ලා කඩුවලෙන් උද්ගඟ බොර පාටයි. මේ ඔක්කොම විනාශ කරා. ගොඩ කරා. තමුනාසලා දන මේ දෙදරුවේ හලාවත එහා පැත්තෙන් මූඳට වැටෙනවා. දැන් මොකද වුනේ? නීති විරෝධ වෙලිකොට දැම්මා. මූඳට වඩා ඔය පාත් උනා, ගැඹුරු උනා. වහින කාලෙට ඔය ඉඳන් වතුර යනවා මූඳට. දැතුර ඔය හිඳනකොට මූඳේ ඉඳන් වතුර එනවා ගොඩබිමට. ඒ පළාත්ම විනාශ වුණා. ලවණතාවය වැඩි වුණා. වගා කරන්න බැරුව කිය. මෙහෙම අපේ රට විනාශ කරා මේ පාලකයෝ. අපි නැවත අපේ සුළුවා මධ්‍ය ප්‍රමාණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරලා ගොවි ජනතාවට නිසි පරිදි වතුර ලබා දෙන වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ආණ්ඩුව හදනවා. හරිද? හදන්න ඕන. එක කන්නක් අපේ දැම්මා අපේ ඉඩම ගත්තොත් යල් කන්නේ මාස 3යි මහ කන්නේ මාස 3යි මාස 6යි. අවුරුදෙන් වගාව තියෙන මාස 6යි. මාස 6ක් නිකන් තියෙන්නේ. ඉතර හොඳ වැඩක් නෙවෙයි. මොකද කරන්නේ? ඉස්සර අපිට මතකයි අපේ කුඹුරු වල මහ කන්න කපලා යල් කන්න දක්වා කෙටි කාලයක් ඇතුළත කුඹුරේ තියෙන නේද අර නෙරිය ගොයන් කපලා ඉතුරු වුණාම ඒකට අපි බහිනව මොනවද? ඒකට අපි ගහනවා ඉස්සර උඳු මුං කෞපි දින 45යි රණිල කුලේ බෝග නැවත නයිට්‍රජන් එනවා පොළොවට ආයේ පොළොව සාරවත් වෙනවා
මහා කන්‍ය හාලා වගා කරනවා. නිසා අපේ මේ කුඹුරුවල ජල වගා කරා, මහ වගා කරා, අතරමැදි කන්නක් වගා කරා. අද මහා යාන්තම් වගා කරනවා, මහා වගා කරනවා, ජල යාන්තම් වගා කරනවා. ඒ වෙන විදිහ වතුර නැහැ. අපි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. ඇයි? රට හදන්නනවා. රට පෝෂත් වෙන්නනවා. කුසකර්මාන්තය දිනු වෙන්න ඕන. අපි එහෙම සලස්මක් එක්ක ඇවිල්ලා තියෙනවා. හරිද? එනිසා මේ ගොවි ජනතාව බෙලෙන පෙලෙන ණයගුලෙන් අපි මුදව ගන්න. විශේෂයෙන්ම මේ බිංගිරිය, උඩුබද්දාව, කුලිය පිටිය, හෙට්ටි පොළ මේ ප්‍රදේශ ගත්තාම ලංකාවේ ප්‍රසිද්ධ මොනවද? කුකුල් කර්මාන්තේ. මේ රට අවශ්‍ය බිත්තර සැපෙව්වා. මේ රට අවශ්‍ය මස් නිෂ්පාදනය සැපෙව්වා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? හැදරි ටික වැහුණා. පැටවු ටික දෙන්න බැරි වුණා. ගොවි පොළවල් ටික කඩා වැටුණා. නේද? මට මතකයි සත්තු 200 300 ඇති කරපු ගොවි පොළවල් දහස් ගණනක් තිබ්බා. ඔක්කොම විනාශ වෙලා ගියා. තහඩු ටික ගලවලා විකුණන තත්ත්වෙට පත් වුණා. ඇයි? කඩා වැට්ටුවා. අන්තිමට මොකද වුනේ? බිත්තර ගේන්න පටන් ගත්තා ඉන්දියාවේ. නේද? දැන් ඉන්දියාවේ කිකිලි බිත්තර දාලා ඒව පැකට් එකක ඇසුරුම් කරලා පෙට්ටියක ඉන්දියාවේ වරායකට ගෙනල්ලා කොළඹ වරායෙන් බාලා වාරිය පොළට එනකොට හෙට්ටි පොළ බිත්තර එනවට වඩා ගාණ අඩුයි. ඇයි? ඉන්දියාවේ කිකිලි බිත්තර දෙක ගානේ දානවද? නෑ, එකයි. මං ගිහලා ඇව්වනේ ඉන්දියාවට ගිහපලා ගොවින්ගෙන් ඇව්වා. මෙහෙ කිකිලි බිත්තර දෙක දාන. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට යදවුම් පහ සුමලට දෙනවා. බිත්තර නිෂ්පාදනය සඳහා ඒ කුකුලන්ට අවශ්‍ය බෙහෙත් ටික හදන්නේ ඉන්දියාවේ. ඒගොල්ලන්ට අඩුවට හම්බ වෙනවා. ඒකට අවශ්‍ය නෙට් එක හදන්නේ ඉන්දියාවේ. අඩුවට හම්බ වෙනවා. ඒ වතුර ටික ආහාර ටික දෙන භාජනය හදන්නේ ඉන්දියාවේ. අඩු මිලට හම්බ වෙනවා. ඒකට සෙවිලි කරනවා නම් තහඩුව හදන්නේ ඉන්දියාවේ. අඩු මිලට හම්බ වෙනවා. ගහනව නම් ඉන්ජෙක්ෂන් එක හදා ගන්නව ඉන්දියාව අඩු මිලට හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? බිත්තරෙත් අඩු මිලට හම්බ වෙනවා. අපේ එහෙම බෙහෙත් දෙනලා මෙහෙ දෙනකොට ඒ වගේ දෙගුණයක් වෙනවා. එහෙන් ආහාර ගෙනලා මෙහෙ දෙනකොට ආහාර දෙගුණයක් වෙනවා. එහෙන් භාජන ගෙනලා මෙහෙ එල්ලනකොට භාජන මිල දෙගුණයක් වෙනවා. එහෙ බිත්තරයක් නේද අඩුවට ලැබෙනකොට අපේ පිටරයක් දෙගුණයක් වෙනවා. ඔන්න ප්‍රශ්නේ. අපි මොකද කරන්න ඕන? අපි ක්‍රමානුකූලව සත්ව නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන්න සලස්මදලා තියෙනවා. අවශ්‍ය වෙන භාජන ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕන දැනුම් ටිකක් කරනවා. තව හොඳට කරන්න ඕන. දියුණු කරන්න ඕන. එහෙම දියුණු කරලා කුකුල් කර්මාන්තය දියුණු කරන්න. ඇයි? අපේ ගම්වල දරුවන්ට ප්‍රෝටීන් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ප්‍රෝටීන් ඌනතාවයක් අපේ රටේ තියෙනවා. රට වටේ මහා මුහුදක් තිබ්බත්, මහා කුකුල් කර්මාන්තයක් තිබ්බත්, හැබැයි අවුරුදු පාට වඩා අඩු දරුවන්ගේ විශාල ප්‍රමාණයක් ප්‍රෝටීන් ඌනතාවයේ මන්ද පෝෂණයෙන් පෙළෙනවා. 21%. එනිසා මේ අයට ලා අඩුවට විතරයක් දෙන්න ඕන. අඩුවට මස් ටිකක් දෙන්න ඕන. අඩුවට මස්ය මාළු ටිකක් දෙන්න ඕන. අන්න ඒකට අපි සලස්ම හදලා තියෙනවා. අන්න ඒ ඔක්කොම නා මොකද වෙන්නේ? රට දියුණු වෙනවා. පොස්පේට් නිදිය තියෙනවා. අවුරුදු 80කට ඒ නිදිය පාවිච්චි කරන්න පුළුවන් අපේ රටේ පොහොර හදන්න. හැබැයි දැන් මොකද කරමින් තිබෙන්නේ? අමු පස් කපලා පිට රට පටවනවා. එදෙන කර්මාන්තයක් හදන්න පුළුවන්. ඒ පිළිබඳ විශාලම පර්යේෂණ කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉලේපෙරු මහත්තයා. ඉලේපෙරු මහත්තයාගේ පොහොර නිදිය කොහොමද අපේ රටේ පොහොර අවශ්‍යතාවට උපයෝග කරගන්න කියලා දීර්ඝ කාලයක් පරීක්ෂණ කරා. හැබැයි ඒව ඔක්කොම වතුරේ ගියා. දැන් එතුමා අපිත් එක්ක වැඩ, එතුමාගේ ඥාණයයි කර්මාන්තකරුවගේ ප්‍රාග්ධනය එකතු වෙලා මේ එප්පාවල පොහොර නිදිය ජනතාවට උපයෝගී වෙන විදියට පාවිච්චි කර කර්මාන්තශාලාවක් අපි හදනවා. පොහොර ටික හදනවා. රස ඇති වෙනවා. අතිරේක ඇති වෙනවා. අපි පිටරට යවනවා. ධනෙ ඇති වෙනවා. පුල්මුඩේ ඛනිජවල නිදියක් තියෙනවා. නිකම් වා අවුරුදු පතා වැල්ලට ගහනවා. වැල්ලට ගහනවා. අපිට තියෙන ගොඩ ගහලා නේද කර්මාන්තශාලාවක් හදලා නිස්සාරණය කරන්න. නිස්සාරණය කරන්නේ නැහැ. අමු වැලි පටවනවා ඉන්දියාවට. අවුරුදු 60 ගණනක් අමු වැලි පටවනවා ඉන්දියාවට.
ලැජ්ජ වෙන්න ඕන මේ නායකයෝ. අපි එතන රසායනික කර්මාන්තශාලාවක් ගෙනල්ලා හොඳ නිස්සාරණය කරලා මිල අධික ඛනිජ හදලා ලෝකෙට විකුණනවා, වැඩි ආදායමක් උපයනවා, දරුවන්ට රස්සා ලැබෙනවා, රට පොහොසත් වෙනවා. අපේ දැවැන්ත මිනරන් නිදි තියෙනවා 99%කට වැඩි කාබන් තියෙන මිනරන් තියෙනවා. ලෝකේ සමහර රටවල මිනරන් වල තියෙන 76% කාබන් වැඩි සම්පතක් තියෙනවා. හැබැයි දශක ගණනාවක් අමු මිනරන් කුට්ටි පටවනවා. මම මේ ළඟදී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකෙක් මහත්තයලා හම්බෙලා කතා කරා. එයා ලෑස්සි එතෙන්ට කර්මාන්තශාලාවකට ආයෝජනය කරන්න තාක්ෂණය දෙන්න අපි යාට උදව් කරමු. හරිද? මෙහෙමයි. කුරුඳු තවන තව කුරුඳු තෙල් හැටියට විවිධ ප්‍රභේද හැටියට රට යවන්න පුළුවන්. මේ දරමිටි ලෙස කුරුඳු යවන එක නතර කරන්න ඕන. එතෙන්ට කර්මාන්තශාලාවක් එනවා. තේ වලින් 72%ක් යවන්න අපි බල්ක් තොග ඒ ඔක්කොම යන්නේ ඩුබායි වලට. ඩුබායි වලින් අනිත් කට්ටිය ආවිල්ලා මොකද කරන්නේ? ලංකාවේ තේ ඒගොල්ලෝ ගිහිල්ලා පොඩි පොඩි පැකට් කරලා ලෝකෙට විකුණනවා. අපි අන්තිම කෝප්පෙට දාලා තේ බොන්න පුළුවන් විදියට තේ යවන්නේ 128යි. 72%ක් යවන්නේ බල්ක්. අපි මොකද කරන්න ඕන? අවසන් තේ බීම සදා අවසන් නිෂ්පාදනය බවට තේපත් කරන්න ඕන. පැකට් එක ගෙනලා උණුතුර දාලා බොන්න තරමට. හැබැයි තොග පිටි යවන්නේ අපි. ඒව කර්මාන්තශාලා ගේන්න ඕන. මේ පාලකෝ කවදාවත් ඒව කරන්නේ නැහැ. අපි ඒ වැඩේ කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඖෂධ හදන කර්මාන්තශාලා ලංකාවේ පටන් ගන්නවා. බෙහෙත් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒතර මොකද කරන්න පුළුවන්? රස්ස ඇති වෙනවා, රට දියුණු වෙනවා. ඒ නිසා ජාතික ජන බල වේගී ආණ්ඩුව මේ බලය ඉල්ලන්නේ අපි කාටවත් නායකයෙක් වෙන්න හරි කාටවත් ඇමතිකමක් ගන්න හරි නෙවෙයි. අපි මේ බලය ඉල්ලන්නේ මේ පාලකයා විනාශ කරපු රට හදන්න. එහෙනම් ඒ රට හැදීමේ වගකීම අපි ඔක්කොටම තියෙනවා. අපි හැමදෙනාටම තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? ඒ පරිවර්තනය තමයි පටන් ගන්නෙ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අන්නේ පරිවර්තනය සඳහා පළමු කොටම දේශපාලන බලය ගන්න ඕන. ජාතික ජන බල වේගී අතට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා බලය ගන්න ඕන. ගන්නරම මොකද කරන්න ඕන? මොකද වෙන්න ඕන? තමුන්නාන්සේලාගේ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරගාලා පුරවන්න ඕන.